आयबोवान होते हैं। आई बो आंसर හොඳයි අද සිංහල පාඩමක් අපි කරන්නේ මාතෘකාව ලියා ගන්න ඔයාලා තොරතුරු තොරතුරු නැත්නම් මෙහෙම කියමු තොරතුරු සොයමු තොරතුරු සොයමු अरे तोरतुरु सोयांगाने कोहेंद कियान मड़ कोहेंद आपी तोरतुरु सोयांग रूपवाहिनीन आओ रूपवाहिनीन तो पत्वलीन वाम विदुलीन सांगरा सांगरा पत्तर पत्तर है पोत्पात में द विशेष है मर सांगा ओ पोत्पात पत्तर वाके देवाल वाली न तो तुम को याद है ना हरे लेसी नेद तीन एवं तीव्र ना तैनाक तीन ना वा में सांगरा वाके देवाल पोत्पात का समय पुस्तकालय नेद पुस्तकालय वो है हम दे में तीन हो तो तुम को याद है ना पुलुआन देवा नेद ඒ වගේම තව තියෙනවා තොරතුරු හොයා ගන්න පුළුවන් තැන කෞතුකාගාරවල කෞතුකාගාර ඒවයින් අපිට තොරතුරු හොයා ගන්න පුළුවන් අපිට ඕන කරන තොරතුරු නේද ඉතින් දැන් අපි මේ පාඩමේදී කතා කරන්නේ ඔව් මේක ලියන්න මාතෘකාව නේද පුස්තකාලයෙන් සහ කෞතුකාගාරවල වලින් තොරතුරු හොයා ගන්න මේ විදිය හැබැයි මේ ඒක දැන් ඔයාලා දන්නවා නේද හැබැයි මෙහෙම කරමු ඔය ස්ථාන දෙක ගැන ඡේද දෙකක් තියෙනවා මේ ස්ථාන දෙක ගැන ඡේද දෙකක් තියෙනවා ඉතින් මේ ඡේද ඔයාලා කියවල බලලා ඒ ස්ථාන දෙක ගැන තොරතුරු අපි හොයමු නේද තොරතුරු හොයා ගන්න ස්ථාන දෙකක් දැන් ස්ථාන දෙකක ඡේද දෙකක් මම පෙන්නනවා ඔයාලට කියවන්න එකක් තමයි මේ පුස්තකාලයක් ගැන ඒ තමයි මේ ලංකාවේ ප්‍රධානම පුස්තකාලයක් වන කොළඹ මහජන පුස්තකාලය ඔයාලා අහලා තියෙන ප්‍රධාන පුස්තකාලය ලංකාවේ තියෙන ප්‍රධානම පුස්තකාලයක් තේරුණාද කොළඹ මහජන පුස්තකාලය කියන්නේ ඒකේ තොරතුරු තියෙන මේ පුස්තකාලය ගැන තොරතුරු තේරුණාද පුස්තකාලය ගැන ඡේදයක් තියෙනවා ඊට පස්සේ ඒකෙන් බලලා තොරතුරු හොයාගන්න හොයාගන්න හැටි නේද තොරතුරු රැස් කිරීම දැන් මම මුලින්ම ඡේද පෙන්වන්නම්කො ඕ මේ තියෙන ඡේද පුස්තකාලය කියලා අපි ලියන්න ඕනද නෑ නෑ මුකුත් ලියන්න එපා මේ මාතෘකාව විතරක් ලියලා අහගෙන ඉන්නකො හරි මම ඡේදය පෙන්වන්නම් මුලින් මේ තියෙන්නේ කොළඹ මහජන පුස්තකාලය ශ්‍රී ලංකාවේ මහජන පුස්තකාල අතරින් කොළඹ මහජන පුස්තකාලය ප්‍රමුඛතම පුස්තකාලය එය කොළඹ හත ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටා ඇත महाजन पुस्तकालय आरंभ हुए 1925 जूली मासयेदी महाजन पुस्तकालय बहर दिन अंशय लामा अंशय वारसंग्रह अंशय पुवत्पत अंशय विमर्शन अंशय विशेष एकतु अंशय जांगम पुस्तकाल अंशय यान अंशवल अदाल पोत्पत संग्रह आदि ඇතුළත් කර ඇත දිනකට පොත් 1200කට අධික සංඛ්‍යාවක් පාඨකයන් විසින් බැහැරගෙන යනු ලැබේ. බැහැර දෙන පුස්තකාලයේ පොත් 200000කට අධිකයි. ඔය ඡේදෙන් කොටසක් ඔය තියෙන්නේ හොඳද?
එතකොට දැන් ඔයාලට මේක තේරෙනවද? දැන් මේ මහජන පුස්තකාලය ගැන තොරතුරු ටිකක් මේ තියෙන්නේ. මේ තොරතුරු වලින් ඔයාලා කොළඹ මහජන පුස්තකාලය ගැන තොරතුරු හොයලා ලියන. මොකක්ද ඒ කියන්නේ? පොඩි වාක්‍ය ලියනවා මහජන පුස්තකාලය ගැන වාක්‍ය. ඔව්. මොකක්ද අපිට ලියන්න පුළුවන් වාක්‍යයක් කියන්න බලන්න. පළවෙනි කොටසෙන් ගත්තොත් එහෙම. මේකේ තියෙන වාක්‍ය වලින් වෙනම ඔය තොරතුරු වලින්ම වාක්‍යයක් හදා ගන්නවා අපි. මේක දිහා බලලා ඒ තොරතුරු ඇතුලේ ස්ක්‍රීන් එක පේන්න. ඔව් මේකෙන්ම අපි මේ හදා ගන්නවා. කොහොමද හදා ගන්නේ? අපිට ලියන්න පුළුවන් මේ ලංකාවේ නේද? ලංකාවේ ප්‍රධානම පුස්තකාලයක් වන්නේ කොළඹ මහජන පුස්තකාලය කියලා මෙතන ලියන්න පුළුවන් නේද? ඔනැත්ත ලංකාවේ ප්‍රධානතම පුස්තකාලයක් මේ ලංකාවේ නැත්තම් මෙහෙම ලියන්න පුළුවන් කොළඹ මහජන පුස්තකාලය ලංකාවේ ප්‍රධානතම පුස්තකාලය නේද? ඕනක් තිබෙන තැන ලියන්න පුළුවන්. තිබෙන තැනත් එක්කම අපිට ලියන්න පුළුවන් නේ? නැත්නම් මෙහෙමත් පුළුවන්. 1925 දී ආරම්භ වූ කොළඹ මහජන පුස්තකාලය ලංකාවේ ප්‍රධානතම පුස්තකාලය නේද? ඒ වගේ අපිට වාක්‍ය ලියන්න පුළුවන් වෙනවා මේ තිබෙන තොරතුරෙන් ඔයාලා තොරතුරක් අරගෙන නේද? යම් දෙයක් අරගෙන ඒක ලියන. මේ තියෙන විදිහටම නෙවෙයි එහෙම තමයි පුතේ. මේ පුස්තකාලයකට ගියාට පස්සේ ඔයාලා යමක් ගැන තොරතුරු හොයන්න ඒ පොත්පත් කියවල බලලා ඒ තියෙන එකම ලියාගෙන ඉන්නේ නැහැ. ඒකෙන් අපි යම් කරුණු ටිකක් නේද අපට ඕන කරන කරුණු ටිකක් අපි එකතු කරගෙන එනවා. එතකොට අපි මේ මුළු පොතම ලියන්නේ නේද? අර ෆොටෝකෝපි ගන්නවා වගේ මුළු පොතම ෆොටෝකෝපි ගන්නෙ නැහැ. අපිට අවශ්‍ය කරුණු විතරයි අපි තෝරා ගන්න නැත්තම් එකතු කර ගන්න. දැන් මේකත් ඒ වගේ එකක් තමයි. ඔව්. ඊළඟට ඕන අපර ලියන්න පුළුවන් නේද? ආ පුස්තකාලේ ආ අංශ කිහිපයක් ඇත. නේද? ඒ වගේ ඉතින් අපිට වාක්‍ය ලියන්න පුළුවන්. හරි මම අපි ඉතුරු ටිකත් බලමු. මේ ඡේදයේ සිංහල දෙමළ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම පුළුල් විෂය පරාසයකට අයත් පොත් මෙහි ඇතුළත්ව ඇත. හැම විෂයක් ගැනම පොත් තියෙනවා කියලා තමයි කියන්නේ සිංහල ද්‍රවිඩ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම නේද? දිනකට පුවත්පත් කියවීම සඳහා විශාල පිරිසක් පුස්තකාලයට පැමිණේ. අතර පුස්තකාලයේ වඩා ජනප්‍රිය අංශය මෙයයි. ළමා අංශයේ පුස්තකාලයේ තවත් බහුලව භාවිතා කරන අංශයේ ළමා පොත් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් විෂය අනුව ගොනු කර ඇත. මීට අමතරව ළමා පුවත්පත් එකතුවක්ද වෙයි. ඒ අනුව පොත් සගරා සහ පුවත්පත් විශාල ප්‍රමාණයකින් සමන්විත මෙම පුස්තකාලය දැනුම ලබා ගැනීමට මහඟු ස්ථානයක. හරි. දැන් ඉතින් අපිට මේකේ වාක්‍ය කීපයක් නේද? මේ තිබෙන තොරතුරු වලින් ඔයාලා තොරතුරක් ලියන. පොඩක් අමාරු වැඩ මම මේ කියන දේ ඔයාලා මේ තේරුම් ගන්න නේද? තිබෙන තොරතුරු වලින් අපි තොරතුරු එකතු කරගන්න. හැබැයි ඒකම ඒ විදිහටම ලියන්නේ නැතුව අපේ විදිහකට අපි නේද ලියා ගන්න. තේරුණාද? අපේ විදිහට අපි ලියන. Oh.
ඡේදය පෙන්වනවද? හරි මම නැවත ඡේදය පෙන්වන්නම් නේද මේ මෙහෙම ලියා ගමු අපි සුවිශේෂී කරුණ සුවිශේෂී කරුණ සුවිශේෂී කරුණ ඡේදයෙන් තෝරාලියම් සුවිශේෂී කරුණු ඡේදයෙන් තෝරාලිය එතකොට මම කියපු වාක්‍ය ඔන්න ලියන්න පුළුවන් නේද පළවෙනි එක අපි ඡේදයේ පුතේ මේ යටින් අලවදාලි මොකද දැන් අපි උඩින් වාක්‍ය ටික ලියමු යටින් අලවමු ඡේදය ඔව් මේ විදිහේ එකක් ලියන්න පුළුවන් ඔයාලා ලියා ගන්න විශාලතම හා ප්‍රමුඛතම විශාලතම සහ ප්‍රමුඛතම පුස්තකාල ප්‍රමුඛතම පුස්තකාල අතරින් महाजन पुस्तकालय महाजन पुस्तकालय हेदिंदे हेदिंदे ඉවරද දැන් ඉතින් ඔයාට ඡේදය බලාගෙන මේක පේනව නේද සර් පේනවා හරි පේනවා ඔයා සර් හරි ඡේදය බලාගෙන දැන් ඔන්න සුවිශේෂී කරුණු විතරක් නේද ඇතුළත් කළ වාක්‍ය ලියන්න පුළුවන් අපි වාක්‍ය පහක් වෙනකන් ලියමු. ඔන්න තව මේ වගේම ලියන්න පුළුවන්. මම කියනවා සුට්ටාකුල්. ආ මහජන පුස්තකාලය කොළඹ හත මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටා ඇත. එහෙම ලියන්නත් පුළුවන් නේද?
නැත්තම් මේ වගේ එකක් මහජන පුස්තකාලය ආරම්භ කළේ 1925 දී නේද? ඒ වගේ එකක් කියන්න පුළුවන්. ඕනනම් අපට ලියන්න පුළුවන් මහජන පුස්තකාලයේ ජනප්‍රියම අංශය පුවත්පත් අංශයයි නේද? දිනකට පොත් 1200ක් පමණ පාඨකයන් රැගෙන යයි යති නේ. ඒ වගේ ඉතින් අපිට වාක්‍ය ලියන්න පුළුවන්. හැබැයි ඡේදය බලාගෙන තමයි අපිට මේක ලියන්න වෙන්නේ. හොඳයි මම ඡේදයේ පළවෙනි කොටස ඔයාලට පෙන්නන්නම්. ඒකෙන් තව වාක්‍ය දෙකක් ලියමු. අවසාන කොටසෙන් අපි වාක්‍ය දෙකක් ලියමු. හරි. මේ කොටසෙන් වාක්‍ය දෙකක් හදලා ලියන්න. ඔක්කොම නෑ ඔයාලට ගැලපෙනවා කියලා හිතන නේද? හොඳ වාක්‍ය ලියන්න. මේවා පුතේ අර අපි රචනා ලීවීමේදී මේවා ගොඩක් වුමනා වෙනවා. තේරුණාද? ඔව් අපි මේ රචනා නැත්තම් නිර්මාණාත්මක වාක්‍ය ලියන්න තමයි අපි මේ ඉගෙන ගන්න. හෙමින් හෙමින්. හරිද? හරි එහෙනම් අපි අනිත් කොටස ලියමු. මේ මට එක්කෙනෙක් කියනවාද
විසුණු කියන්න මොකද ලිව්වේ පුතේ? විශාලතම හා ප්‍රමුඛතම පුස්තකාල අතරින් විශාලතම හා ප්‍රමුඛතම පුස්තකාල අතරින් කොළඹ මහජන පුස්තකාලය දෙවැනි එක එය ආරම්භ වූයේ 1925 ජූලි මාසයේදීය. හොඳයි ඊළඟ එක එය කොළඹ ශ්‍රීමත් ප්‍රනාන්දු මාවතේ පිහිටා තිබේ. හොඳයි. තා කාටද එහෙම කියන්න පුළුවන් අනිත් අයත් ඒ විදිහටම හදා ගන්න. සුට්ටක් වෙනස් වුණාට කමක් නැහැ. මහජන පුස්තකාලය කොළඹ 7 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටා ඇත. මහජන පුස්තකාලය ආරම්භ වූයේ 1925 ජූලි මාසයේදීය. හරි එහෙනම් අපි දෙවෙනි කොටසට යනවා. මේක මම WhatsApp එකට දානවා ඔයාලට. එතකොට මේ කොපි කරලා යටින් යට ගන්න පුළුවන් අලවන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න දෙවෙනි කොටස. මේකෙනුත් වාක්‍ය දෙකක් තෝරලා ලියමු. ඕනනම් ඔයාලා ලියන්න පුළුවන් සිංහල මෙතන අර දෙමළ කියන තැන සිංහලක් තියෙනවා හොඳේ. උඩ තිබුණානේ මතකනේ. සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම පොත් මෙහි ඇතුළත් ව ඇත. නේද? පුස්තකාලයේ වඩා ජනප්‍රිය අංශය लक्षक संख्या पुस्तकालय धनुम लादेन महंग स्थान कालमूर्तिकांश प्रधानतम जनप्रिय अंशयाय අර අවසානික ලියන්න එපා. දැනුම ලබා දෙන මහඟු ඒක ඕනේ. තොරතුරුනේ ලියන්න.
ඉවරයි සර්. ඉවරයි සර්. හොඳයි. කවුද කියන්නේ? සඳලි. සඳලි ඉස්සෙල්ලත් කිව්වනේ වෙන කවුරු හරි කියන්න. සිංහල දෙමළ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම පොත් ඇතුළත් කර ඇත. ඔව්. ළමා අංශයෙන් පොත් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ගොනු කර ඇත. හොඳයි. හොඳයි. හරි එහෙනම් අපි ඊළඟ කොටසට යමු. හොඳයි. අපි දැන් එතෙන්දී කතා කරේ නේද? යම් දෙයක් ගැන තොරතුරු හොයාගනිති පුස්තකාලයට ගිහිල්ලා අපි කරන්නේ ඒකයි. දැන් අපි අද තොරතුරු සෙව්වේ පුස්තකාලය ගැනමයි. දැන් අපි හිතමු ඔයාලට ඔන්න දිගලුබ ඇල්ල ගැන තොරතුරු හොයාගන්න කියලා ඉස්කෝලේ ටීචර් හරි සර් හරි කියනවා. එතකොට ඔයාලා මොකද කරන්නේ? ඔන්න පුස්තකාලයට යනවා. පුස්තකාලයට ගිහිල්ලා දියලුම නේද ලංකාවේ දියෑලි ගැන තිබෙන පොතක් හරි සංගරාවක් හරි නේද යම් දෙයක් සොයා ගන්න අපිට. තොරතුරු සොයා ගන්න පුළුවන් පොතක් සොයා ගන්න. අපිට පොතක් හෙව්ව තියෙනවා. ඔන්න පොතක් ගන්නවා. නේද පුස්තකාලයෙන් අරගන්නවා. අරගෙන කොළේකුත් අරගෙන නේද මේසේක වාඩි වෙලා අර පොතක් අරගෙනනේ අපි බලනවා ලංකාවේ දියෑලි ගොඩාක් තියෙනවනේ. එතකොට පෙරලලා බලනවා දියලුම දියෑල්ල ගැන තිබෙන පිටු මොනවද කියලා නේ. ඊට පස්සේ ඔන්න ඒක සොයා ගන්න. එතන සොයලා ඊට පස්සේ අපි අර දියලුම දියෑල්ලේ නේද විස්තරය හෙමින් කියවනවා. නේද ටික ටික හෙමීට කියවලා කියවලා දෙවනි වතාවේදී මොකද කරන්නේ? නැවතත් කියවන ගමන් ඔය සුවිශේෂී කරුණු අපි අර කොලේ ලියා ගන්න. නේද? කියනෝ දියලගේ උස නේද? පිටා තිබෙන්නේ කොහෙද? නේද? සංචාරකයන් පැමිණෙන විදිය නේ තිබෙන හෝටල්ස් දාන එතන. නේද? ඊට පස්සේ ඒකේ සුන්දරත්වය ගැන තියෙන දේවල් නේද? ඒකේ තියෙන සුවිශේෂී කරුණු මොන ගඟෙන්ද ඒක ආරම්භ? අන්න ඒ වගේ නේද අපි අර කොලේ ලියනවා. වාක්‍ය විදිහට ලියනවා. ඒක තමයි දැන් අද ඔයාලා ඔය කරේ. නේද? පුස්තකාලයට ගිහිල්ලා කරන වැඩක්. මොකද්ද? පුස්තකාලය මහජන පුස්තකාලය ගැන තෝය තෝයන්න කියලා තමයි කිව්වේ. එතකොට දැන් ඔයාලා මහජන පුස්තකාලය ගැන ඡේදයක් කියුවා. ඒ ඡේදයෙන් තොරතුරු නේද? ගොනු කරලා ගත්තා. හරි. ඕකෙම ගෙදර වැඩක් තියෙනවා. මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය ගැන ඡේදයක් මම ඔයාලට දානවා. ඒක කියවලා මෙදී මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය ඒ ඡේදයේ තියෙන තොරතුරු කියවලා ඔයාලා මොකද කරන්නේ? අර වගේම වාක්‍ය කීපයක් නේද පහක් හෝ හයක් හරි ලියන්න තියෙනවා. මොකද ඒ වැඩේ හෝම්වර්ක් එකක් විදිහට කරන්න. හරි එහෙනම් නැවතත් ඔයාලා මේ ලින්ක් එකෙන්ම පන්තියට සම්බන්ධ වෙන්නේ මේ දැන්